WhatsApp group හරහා අපේ වැඩ ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් වුණාට මේ group ඇතමුන්ට නම් වදයක් වෙන අවස්ථා තියෙනවා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. Group එකේම ඉන්න සමහරුන් නිසා එයාලා හැසිරෙන විදිහත් එක්ක ඇතමුන්ට WhatsApp group එක කඩදරයක් වෙන්න පුළුවන්. Group chat වල කටයුතු කරන අතරේ chat එක ඇතුලේ අපි ආරක්ෂාව බලා ගන්නත් දැනගන්න ඕන. මේ තත්ත්වයට ගොඩක්ම මුහුණ දෙන්නේ කාන්තා පාර්ශවය. අපි ඉන්න මොකක් හරි group එකක කෙනෙක් අපිට direct message එවන්න පුළුවන්. ඒකේ නා අපි දන්න හඳුනන කෙනෙක් නම් ගැටලුවක් නැහැ. අපි නොදන්න කෙනෙක් කියුවොත් එහෙම වෙලාවක අපිට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. අපිට පුළුවන් hi කියලා professional විදිහට උවමනාව මොකද්ද කියලා අහන්න. එතකොට අවශ්‍ය නැති කතා හෝ අපිට කරදරයක් වන දෙයක් වෙනව නම් එතනින් එහාට සම්පූර්ණයෙන්ම ignore කරලා දාන්න පුළුවන්. අපිට නන්නාඳුනන මිනිසෙක් direct message එකකින් එවන link එකක් ගොඩක් දුරට click නොකලත් group එකක දාන link එකක් click කරන්න කෙනෙක් පෙළඹෙන සම්භාවිතාවය වැඩි. හේතුව link එක එවන්නේ නාඳුනන කෙනෙක් වෙන්න පුළුවන් උනත් link එක වැටෙන්නේ Taman දන්න කෙන group එකක නිසා. දන්න මිනිසෙක් එවන link එකක් උනත් click කරන්න යන්න එපා. ගොඩක් දුරට මේ links එක එන message වල අඩංගු වෙන්නේ American visa දිනා ගන්න, green card දිනන්න chance එකක්, nominee data දිනා ගන්න වගේ දේවල්. ඒව ගොඩක් දුරට බොරු දේවල්. ඒවයින් සමහරක් ඒව spam වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම හිතලා බලලා තමයි මේ එවන links click කරන්න ඕන. WhatsApp එකේ අපේ ඡායාරූපයක් හරි වෙන ඕනම ඡායාරූපයක් හරි display picture එක විදිහට දාන්න පුළුවන්. එතකොට සමහරු display picture එකෙන් මේ ඉන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කොහොම කෙනෙක්ද වගේ තොරතුරු හොයාගෙන එතනින් එහාට එක පියවරක් තියන්න උත්සාහ කරනවා. ඒ නිසා අපිට පුළුවන් අපි කැමති අයට විතරක් මේ display picture එක පේන විදිහට සැලසුම් හදාගන්න. Contact list එකේ ඉන්න අයට විතරක් පේන්න මේ settings හැදුවා නම් නොදන්න අය අතට ඔබේ photo යන එක වෙන්නේ නැහැ. සාමාන්‍ය WhatsApp Messenger වගේ හැම සේවාවකම two step verification ආරක්ෂක පහසුකම තියෙනවා. ඒක Taman groups වල හිටියා හෝ නැතා හෝ සක්‍රිය කරලා තියාගන්න ඕන. සමහරු two step verification දාගන්නේ නැහැ. ඒක Tamanට කරදරයක් කියලා. හැබැයි Tamanගේ phone එකේ තියෙන සංවේදී දත්තවලට වෙන බාහිර පුද්ගලයෙක් ඇතුළු වෙන එක ඊට වඩා කරදරයක් කියන එක අමතක කරන්න එපා. අවසරයකින් තොරව අපිව group වල add කරන එක අපට කරදරකාරී වගේම සමහර විට අනතුරුදායක කරුණක් වෙන්නත් පුළුවන්. එහෙම අපේ අනුදැනුමකින් තොරව group වලට අපිව add කරන එක නවත්තන්නත් settings තියෙනවා. WhatsApp එකට ගියාම බලන්න පුළුවන් අපිව group එකකට add කරන්න පුළුවන් කාටද කියලා තීරණය කරන්න දීලා තියෙන option එක. එතනදීත් එක්ක ඕනම කෙනෙකුට අපිව group එකකට add කරන්න නැත්නම් අපේ contact list එකේ ඉන්න කෙනෙක්ට අපිව group එකකට add කරන්න පුළුවන් විදිහට settings හදාගන්න පුළුවන්. නැත්නම් කිසිම කෙනෙක්ට අපිව group එකකට add කරන්න බෑ කියලා settings හදන්නත් පුළුවන්. ඒ settings හදාගත්තත් අපිට group එකකට එකතු වෙන්න බැරි කමක් නැහැ. එතනදී කරන්න තියෙන්නේ කවුරු හරි අපිට group link එක වන්නේ විතරයි. chat group වල තමන්ගේ පවුලේ විස්තර යන එන තැන් තමන්ගේ පුද්ගලික විස්තර වගේ දේවල් කිසිසේත්ම share කරන්න එපා. මේක හැම වෙලාවම සිහියෙන් ඉඳලා කරන්න ඕන දෙයක්. safe පියවරකටත් වඩා අපිට සහ වෙනත් අයට කරදරකාරී ගැටලු ආවම කරන්න පුළුවන් පියවරක් විදිහට mute සහ leave option දෙක දක්වන්න පුළුවන්. group chat එකක හෝගාල අනික් අය කතා කරන එක අපිට කරදරයක් වෙන්න පුළුවන්. ඒ අනිත් අය කතා කරනකොට අපිට එක දිගට notification එන නිසා. එහෙම නැත්නම් group එකේ කතා වෙන දේවල් වලින් ඔයාට ප්‍රයෝජනයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙම වෙලාවට කෙලින්ම group එකෙන් leave වෙන්නේ නැතුව mute කරලා තියෙන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ.